අයිබෝවත් වේ පුතේ අපි අද ගණිතයේ විෂය යටතේ සාකච්ඡා කරන්නේ 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වන අපේ දරුවන් උදෙසා පළමු පාඩම ගණිතයේ වෘත පාඩම තමයි අපි සාකච්ඡා කරන්නේ මොකද්ද වෘත පාඩම හොඳයි මම බෝඩ් එකේ ලියලා තියෙන මාතෘකාව මෙන්න වෘත හොඳයි පුතේ මොකද්ද මේ වෘතයක් කියලා කියන්නේ දැන් බලන්න මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා මෙන්න මේ හැඩයට අපි කියන වෘතයක් කියලා කියනවා මේ ඇඳලා තියෙන වෘතයක් මේ හැඩයට අපි කියන වෘතයක් කියලා කියනවා මේ වගේ වෘතයක් ඕගොල්ලෝනේ මේ වෘත්තාකාර හැඩය මේ වෘත්තාකාර හැඩය අපිට අවට පරිසරයේදී දැක ගන්න පුළුවන් නිවසේදී වෙන්න පුළුවන් පාසලේදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි තවත් ගමන බිමනක් යනකොට වෙන්න පුළුවන් මේ වෘත්තාකාර හැඩය ඕගොල්ලෝට දැක ගන්න පුළුවන් හොඳයි අපි බලමු එහෙනම් මේ වෘත්තාකාර හැඩය තියෙන උපකරණ කීපයක් මොනවද කියලා හොඳයි මගේ ගාව තියෙනවා මෙන්න මේක බලන්න යෝගට් කප් එක මේ යෝගට් කප් එකේ මේ බලන්න මේ කටවටේ හැඩය මේ තියෙන වෘත්තාකාර හැඩයක් ඒ වගේම තවත් උපකරණයක් අපි ගත්තොත් තේ බොන්න පාවිච්චි කරන මේ වගේ අපි කෝප්ප මේ බලන්න මේකේ හැඩය මේකත් අපි වෘත්තාකාර හැඩයක් විදිහට හඳුන්වනවා මේ තියෙන වෘත්තාකාර හැඩයක් ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ මගේ ගාව තවත් තියෙන මේ ටේප් ටේප් රෝල මෙන්න මේ ටේප් රෝලෙත් බලන්න මේ තියෙන වෘත්තාකාර හැඩයක් වෘත්තාකාර හැඩයක් ඒ වගේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ වාජනේ මේ තියෙන වෘත්තාකාර හැඩයක් හොඳයි මේ ආකාරයට අපි ගත්තොත් එහෙම වෘත්තාකාර හැඩේ තියෙන වස්තු ගොඩාක් තියෙනවා විශේෂම පාසලේදී අපි පාවිච්චි කරනවා රවුම් කටරය මේ රවුම් කටරය නේද රවුම් හැඩේ තියෙන මේ කටරේ තියෙන වෘත්තාකාර හැඩයක් ඒ වගේම රවුම් බිත්ති ඔරලෝසු තියෙනවා පාසලේදී දැක ගන්න පුළුවන් ඉතින් මේ අපි කතා කරේ මේ වෘත්තාකාර හැඩේ තියෙන උපකරණ වෘත්තාකාර හැඩේ තියෙන උපකරණ ඉතින් මේ වෘත්තාකාර හැඩේ තියෙන උපකරණ භාවිතා කරලා අපිට ඕනනම් පුළුවන් වෘතයක් ඇඳ ගන්න නේද මෙන්න මේ ආකාරයට අපි මේක කියලා මේම වෘතයක් ඇඳ ගන්න පුළුවන් අපිට එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ විදිහට කියලා මේකේ වෘතයක් ඇඳ ගන්න පුළුවන් හොඳයි දුවේ පුතේ අපි වෘත ඇඳ ගැනීම සඳහා පාසලේදී භාවිතා කරන්න පුළුවන් ජ්‍යාමිතික උපකරණයක් තියෙනවා ඔයාලගේ කවකට පෙට්ටියෙත් මෙන්න මේ උපකරණේ තියෙනවා මේ බලන්න මෙන්න මේකට අපි කියන විශේෂ නමක් තියෙනවා මේකට අපි කියන කවකටුව කියලා මේකට අපි කියන කවකටුව කියලා ගණිතයේදී අපි වෘත ඇඳ ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක් මේක අල්ලන්න පුළුවන් අපිට ඕන නම් වෘත ඇඳින්නකොට මෙන්න මේ විදිහට අපිට අල්ලගෙන වෘත අඳින්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මෙතන ඔයගොල්ලෝගේ කවකටුවේ තියෙන උඩට අණ්ඩක් ඒ අණ්ඩ අල්ලගෙන මේ විදිහට කරකවන්නත් පුළුවන් දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මේ වෘත අඳින්න අපිට මේ විදිහට මෙතනින් අල්ලගෙන මෙතන මුතුවන්න අල්ල මේ විදිහට අපිට අඳින්න පුළුවන් ඉතින් ඔයාලගේ කවකටුව පුංචි කවකටුවක් ඒකෙන් මෙතනින් හෝ එහෙම නැත්නම් මෙන්න මෙතනින් මෙහෙම තද කරගෙන වෘතයක් අඳගන්න පුළුවන් එහෙනම් වෘත ඇඳ ගැනීම සඳහා අපි භාවිත කරන ජ්‍යාමිතික උපකරණය මොකද්ද කව කටුව අමතක කරන්න එපා හොඳයි දුවේ පුතේ අපි මෙන්න මේ ආකාරයට ඇඳගත් වෘතයක අපිට පුළුවන් හරි මැද හොයාගන්න අපිට පුළුවන් හරි මැද හොයාගන්න දැන් මේක නම් මම හරි මැද ලබුම් කරලා තියෙනවා ඉතින් මම ඕගොල්ලෝනි කියන මෙන්න මේ වගේ පුංචි ක්‍රියාකාරමක් කරන්න කියලා ඔයාලා ලස්සනට කඩදාසියක වෘතයක් ඇඳගන්න වෘතයක් ඇඳගන්න ඒ ඇඳගත් වෘතය මෙන්න මේ විදිහට කපා ගන්න මේ ඇඳගත් වෘතය මෙන්න මේ විදිහට කපා ගන්න දැන් මේ වෘතයේ අපි බලමු හරි නැද කොහෙද කියලා හොඳයි මෙන්න මේ ආකාරයට ඇඳගත් වෘතයේ මෙන්න මේ ආකාරයට සමාන කොටස් දෙකකට බෙදන්න මේ විදිහට නමා ගන්න සමාන කොටස් දෙකකට මේ ආකාරයට නමා ගන්න එතකොට ඒ නමාගත රේඛාව මම මේ විදිහට ලකුණු කරනවා ඔන්න මම එක කඩේක මේ ආකාරයට දක්වලා තියෙනවා දැන් ඔයාලා මේ ආකාරයට එක නැම්මක් තියෙනවා දැන් ඊට පස්සේ මෙන්න මේක තව වතාවක් මෙන්න මේ ආකාරයට නමා ගන්න මෙන්න මේ ආකාරයට නමා ගන්න මම ඒකත් ඒ නැවුම් රේඛාව
මෙන්න මේ ආකාරයට කඩේරිකින් පෙන්වන්න. මේ බලන්න. එතකොට අපිට උත්තේක හරිමෙන් සොයා ගැනීම සඳහා කපාගත් උත්තයක් මෙන්න මේ ආකාරයට නමලා මේ ආකාරයට දෙවරක් නමන. මේ නමලා මෙහෙම දිගහැරියට පස්සේ මේ බලන්න මෙතන මේ රේඛා දෙක එකට හමු වෙනවා. රේඛා දෙක එකට හමු වෙන ස්ථානයකදී මේ රේඛා දෙක හමු වෙන මෙන්න මේ ස්ථානය තමයි එතකොට උෘතේ හරිමෙන්ද. උෘතේ හරිමෙන්ද. මේ උෘතේ හරිමෙන්දට අපි විශේෂ නමක් භාවිත කරනවා. උෘතේ මේ හරිමෙන්ද එන්න මේ බලන්න මේ මම මෙතන මේ ලක්ෂයක ලකුණු කරලා තියෙනවා. මෙන්න මේකට අපි කියනවා උෘතේ කේන්ද්‍රය කියලා කියනවා. උෘතේ කේන්ද්‍රය කියලා කියනවා. එහෙනම් මේ තියෙන්නේ උෘතේ කේන්ද්‍රය. හොඳයි. ඒ වගේම ඔයාලා ඇඳගත්තු උෘතයක බලන්න මෙන්න මේ ක්‍රියාකාරකම පොඩ්ඩක් කරලා. දැන් මේ ආකාරයට මෙන්න මෙතනද මේ විදිහට අපි ගත්තොත් මෙන්න මේ දුරයි. ඕන්න තව මෙන්න මේ ආකාරයට මේ දුර මේ දුර. එහෙම නැත්නම් මෙතනද මෙතන තියෙන දුර. බැලුවොත් හැම තැනකදී මේ දුර සමානයි. හැම තැනකදී මේ දුර සමානයි. මෙන්න මේ මෙතන මේ කේන්ද්‍රයේ ඉඳලා මේ වෘතයේ තියෙන දුරට අපි කියනවා එම වෘතයේ අරය කියලා කියනවා. එම වෘතයේ අරය කියලා කියනවා. ඒ වගේම මෙන්න මෙතන ඉඳලා අපි ගත්තොත් මෙන්න මේක මේ ආකාරයට සමාන කොටස් දෙකකට මේ නැවෙන මෙන්න මේ දුරට මෙතන ඉඳලා මෙතන මේ තියෙන දුරට අපි කියන වෘතයක විස්කම්බය කියලා. වෘතයේ විස්කම්බය කියලා කියනවා. හොඳයි. වෘතය ගැන මම එනම් ඕගොල්ලෝ විශේෂයෙන් කරුණු කීපයක් මතක් කරා. වෘතයේ කේන්ද්‍රය කියන්නේ මොකද්ද? වෘතයේ අරය කියලා කියන්නේ මොකද්ද? වෘතයේ විස්කම්බය කියන්නේ මොකද්ද කියන මෙන්න මේ කරුණු හොඳට මතක තබා ගන්න. මොකද ඕගොල්ලොන්ට හත ශ්‍රේණියේ එහෙම නැත්නම් අට ශ්‍රේණියේ ඉහළට යනකොට මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම දුවේ පුතේ ඔයාලට තවත් මතක් කරන්න ඕනේ ඔයාලා ගාව කාසි තියෙනවා. මේ කාසි වලින්ම අපිට වෘතාකාර හැඩය හඳ ගන්න පුළුවන්. වෘතාකාර හැඩය හඳ ගන්න පුළුවන්. ඔයාලා භාවිත කරන විශාලම කාසි මොකක්ද වෘතාකාරය? හොඳයි. වෘතාකාර හැඩය තියෙන විශාලම කාසි මොකක්ද කියලා පොඩ්ඩක් ඔයාලා බලන්න. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ සාකච්ඡා කරා වෘතාකාර හැඩය කියන්නේ මොකක්ද කියලා. වෘතාකාර හැඩය කියන්නේ මොකක්ද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා වෘතාකාර හැඩය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මේ වෘතාකාර හැඩය දෙන වස්තුන් වෘතාකාර හැඩය ගන්න වස්තු මොනවද කියලා හඳුනාගත්තා. ඒ වගේම මේ වස්තුන් කීපයක් එන්නත මේ උපකරණ කීපයක් පාවිච්චි කරලා අපිට පුළුවන් වෘත ඇඳ ගන්න. වෘත ඇඳ ගන්න. ඒ වගේම අපි වෘතය සම්බන්ධයෙන් විශේෂ කරුණු කීපකුත් අපි සාකච්ඡා කරා. ඒ වගේම මම ඔයගොල්ලොන්ට පුංචි වැඩක් බාර දෙනවා. ඔය බෝතල් මූඩියක් හරි එහෙම නැත්නම් ගෙදර කව කටුව තියෙන කව කටුව පාවිච්චි කරලා හරි ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වාගේ ලස්සනට වෘත ඇසුරෙන් රටා කීපයක් සකස් කරන්න. මේ තියෙන වෘත භාවිත කර රටා කීපයක් හඳින්න පුළුවන්. ඒ බෝ කඩදාසියක් අරගෙන හැකිතා වෘත රටා කීපයක් හඳින්න බලන්න. වෘත රටා කීපයක් හඳින්න බලන්න. හොඳයි. එහෙමනම් මේ වෘත පිළිබඳව අපි අද දවසේ ගොඩක් දේවල් සාකච්ඡා කරා. ඉතින් දැන් ඕගොල්ලෝ 2021 වර්ෂයේ 600 ඉඳලා එනවා. මේ වෘත පිළිබඳව අපි තාම කෙටියෙන් තමයි සාකච්ඡා කරේ. ඔයාලට පුළුවන් දැන් වෘත පාඩමට අදාළව ඔය ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අලුත් පොත් ලැබුණාට පස්සේ. හොඳයි. එහෙමනම් අද දවසේ අපි සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.